ශ්‍රී ලංකා විශ්ව ක්‍රිකට් කණ්ඩායම අද උදැසන ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ EK650 දරන ගුවන් යානෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා. ඔවුන් වෙනදා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සාමාන්‍ය මගී පර්යන්තය ඔස්සේ පිටතට පැමිණියත් අද ඒ වෙනුවට මුදල් ගෙවා පහසුකම් සලසා ගත යුතු සිල්ක් රූට් පර්යන්තය ඔස්සේ ගුවන් තොටුපළින් පිටතට පැමිණි බවයි අප වාර්තාකරු සඳහන් කළේ. සිල්ක් රූට් පර්යන්තයේ පහසුකම් සඳහා එක් අයෙකුට ඇමරිකානු ඩොලර් 50ක මුදලක් අය කරන අතර එම මුදල් ගෙවා මෙම පහසුකම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබාගත් බව ගුවන් තොටුපළ කාර්යභාර නිලධාරියා සඳහන් කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපළ තුලත් ඉන් පිටත ප්‍රදේශයේ විශේෂ දැඩි ආරක්ෂාවක් යොදවා තිබුණා. නායකයා සහ ක්‍රීඩකයෙක් කැඩියට ඇත්තම ගොඩක් කනගාටුයි. මොකද අපි දිවයිනෙන් පිටත් උනේ මේ තරඟාවලිය මෙහෙම ඉවර කරලෙන්න නෙවෙයි. ඉතින් පිට උනේ මේ තරඟාවලිය ජයග්‍රහණය කරලෙන්න. ඉතින් අපේ අතින් උණු වැරදි නිසා මම හිතන්නේ කණ්ඩායම ලංකාවේ සහ ඉන්දියාවේ වර්ල්ඩ් කප් එකේදී අපි ඒකට සූදානම් වෙන්න තමයි අපේ ඊළඟ බලාපොරොත්තුව තියෙන්නේ. අවසාන තරගේ හොඳින් ක්‍රීඩා කරා. ඉතින් අවසාන තරගේ අපි ක්‍රීඩා කරේ සෙන් ලුෂියා වල. ඉතින් එහේ විකට්ස් හොඳයි. ඉතින් එතකොට අපි තරගාවලිය පළමු වටේ නව එළියට ගිහිල්ලා ඉවරයි. ඉතින් අපි ඒ තරගේ ක්‍රීඩා කරන්න එනකොට ඉතින් ඒ වුණාට ඒ හොඳ විකට් එකේ මම හිතන්නේ පිටිකරුණුත් පන්දු යවන්නත් හොඳින් දස්කම් දැක්කා. රටිලෝක සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.